ආණ්ඩුව මාස 3කට රජයේ සේවකයින්ගෙන් අය කරන්න තියෙන ණය කපාහරින බව කිව්වා. වැටුපෙන් කපන්නේ නැහැ කියලා. මාර්තු මාසයේදී ඔවුන් ඒක නොසලකා කපා හැරියා. ඒ වෙලාවේ කිව්වේ මාර්තු වැටුප හදලා තියෙන නිසා කරන්න දෙයක් නැහැ, මුලින් හදලා තිබුණේ, ඒතකොට චක්‍රලේක ගිහිල්ලා තිබුණ නැහැ කියලා. නමුත් දැන් මේ වෙනකොට දැනගන්න ලැබෙනවා අප්‍රේල් මාසේ පඩියෙනුත් රජයේ සේවකයින්ගෙන් අය කරන ණය කපා හැරීම් සියල්ල කපාගෙන, දේපල ණය වැනි දේවල් කපාගෙන තමයි දැන් පඩිය හදලේවල තියෙන්නේ. ඒ නිසා දැන් මේ වෙනකොට ඉතාම අසීරුතාවයට පත් වෙලා තියෙනවා රජයේ සේවකයෝ. අඩුතරමේ සිංහල අවුරුද්දටවත් කරන්න දෙයක් නැති මට්ටමක්. මොකද ඒ උත්සවත්තිකාරම් ලබා දීලා නැහැ, ණය කපන්න තියෙන හැම වර්ගෙම කපලා තියෙන්නේ. එතකොට ආණ්ඩුව හිතාමතාම මේක වංචනික විදියට රාජ්‍ය සේවකයෝ රැවටීමක් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් අත්‍යවශ්‍ය සේවාවන් වලට යන අය තමන්ගේ අතේ වියදමින් තමයි ඒවට යන්න ඕනකම තියෙන්නේ. ඔවුන්ට දැන් මේ ණය කැපිලා ඔක්කොම කැපිලා ඉන්න පඩිය මඩිය ඇත්තටම ඔවුන්ට වාහන අරගෙන යන්න ගියාට පස්සේ ඒ සේවාවන් කරන්න. ඉතින් රජය මීට වඩා කාරුණික වෙන්න ඕන මේ ජනතාව ගැන, විශේෂයෙන්ම වැඩ කරන රජයේ සේවකයෝ ගැන. ඉන්දියාවේ ඇමති මණ්ඩලයේ තමන්ගේ පඩියනුත් කොටසක් කපාගෙන ස්වේච්ඡාවෙන් සහයෝගය දෙනව මේ වැඩපිළිවෙලට. ලංකාවේ ඇමතිවරු තමන්ට තියෙන ඔක්කොම වරප්‍රසාද භුක්ති විඳමින් ඉතාම නරක විදියට, කැත විදියට, නින්දිත විදියට අද රජයේ සේවකීන්ව රවට්ටලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ වරද නිවැරදි කරන්න. මේ දින කිහිපයක් ඇතුළත වහාම මේ වරද නිවැරදි කරන්න. මේක චක්‍රලේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි හිතන්නේ. මොකද චක්‍රලේක නිකුත් කරන්න ප්‍රමාදයක් වුණා නම් ඒක මාර්තු මාසෙට අදාළයි. නමුත් මේ අප්‍රේල් මාසෙදිත් ඒ චක්‍රලේකෙම යනවනම් ඒ කියන්නේ හිතාමතාම මේක මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ නිසා රජය මේ කොරෝනා මර්ධන ව්‍යාපාරයට සහාය දක්වලා තියෙන, ස්වේච්ඡාවෙන් කැපවෙලා තියෙන රජයේ සේවකයින්ගෙන් මේ ආකාරයේ පිළිගන්න එපා කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. කරුණාකර මේ වරද නිවැරදි කරන්න කියලා බලධාරීන්ට අපි බල කරලා තියෙනවා.